ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් ලැබිලා තිබෙනවා මුදල් අමාත්‍යාංශයට භාණ්ඩාගාරයට ඒ වගේම ආපදා කළමනා කරන දෙපාර්තමේන්තුවට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා එම සහයෝගය ලබලා දීලා එම අවශ්‍ය සහන සැලසීම සඳහා දැනට මෙම සහන මධ්‍යස්ථානවල ඉන්න සියලුම පුද්ගලයන් වෙත පිසු ආහාර තුන් වේලම ලබලා දෙන්න කටයුතු කරගෙන යනවා රුපියල් මිලියන 122ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබලා දීලා තිබෙනවා අවශ්‍ය සහන ලබලා දෙන්න විශේෂ ස්තුතියක් කරනවා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරිවරු සංවර්ධන නිලධාරිවරු සමුද්ධි සංවර්ධන නිලධාරිවරු කෘෂි පරීක්ෂණ නිලධාරිවරු ඇතුළු සියලුම ශ්‍රේෂ්ඨ නිලධාරින්ට ඒ වගේම ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරිවරුන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරිවරුන්ට ඒ වගේම විශේෂ ස්තුතියක් ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු රාජ්‍ය සේවයේ සීලුම් දෙනාට අපි ලබලා දෙනවා ඒ වගේම අපි සිවිල් සංවිධාන වලට කතා කරා ඒ ආගේ සහයෝගයත් අපිට අද දවසේ වගේම ඉදිරි කාලෙත් ලැබෙනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා ගලවා ගැනීමේ කණ්ඩායම් 20ක් ස්ථානගත කරලා තියෙනවා ඒ බෝට්ටු 17කුත් සමග ආපදාවට ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලඇණි 25ක් සූදානම් කරලා තියෙනවා එතන 8000කට වැඩි බටපිරිසක් ඉන්නවා හදිසි අවස්ථාවයකට මුහුණ දෙීමට බලාපොරොත්තු වෙනවා දැනට ගලවා ගැනීමේ කටයුතු බොහෝ දුරට සිද්ධ වෙලා තියෙන්නේ ඉන්න ස්ථානවල ආහාර සැකසීමේ කටයුතු සඳහා දැනට මුළු තැන් ගෙවල් 6ක් අපි ස්ථානගත කරලා ආහාර පිසීමේ කටයුතු කරගෙන යනවා ඊට අමතරව සන්නද්ධ රථ යුනිබෆල් රථ සහ අපේ බර වාහන සූදානම් කරලා තියෙනවා අවශ්‍ය අවස්ථාවල්දී ඒ සහය ලබා දීමට නාදිකා හමුදාව මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට හදිසි ආපදා කණ්ඩායම් 40ක් යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ගම්පහ කොළඹ කළුතර දිස්ත්‍රික්ක වලටත් සබග්‍රම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයටත් දකුණු පළාතේ ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක වලටත් මෙම කණ්ඩායම් 40 සමගම යාත්‍රා 39කුත් ඊට අදාළ කරන අනිකුත් ජීවිතාරක්ෂක උපකරණ සහ අනිකුත් අවශ්‍ය කරන ද්‍රව්‍ය සියල්ලම සපයලා තියෙනවා. තවත් කණ්ඩායම් 60ක් නාවික හමුදා කඳවුරු වල අතර ඉතාමත් ඉක්මනින් අවශ්‍යතාවය පරිදි යොමු කරන්න සූදානම් කරලා තියෙනවා. දැනට නාවික හමුදා මගින් පුද්ගලයන් 16 දෙනෙකු මේ වන විටත් බේරගෙන තියෙනවා එකම ආරක්ෂක ස්ථාන කරා ජනතාව යොමු කිරීමටත් පිසු ආහාර බෙදා හැරීමේ කටයුතුත් නාවික හමුදා වගින් මේ වනටත් සිදු කරමින් පවතිනවා. ගුවන් හමුදාව අවශ්‍ය හෙලිකොප්ටර් යාන මේ වන විටත් රත්මලාන කටුකුරුන්ද කොග්ගල යන කඳවුරුවල ස්ථානගත කරලා තියෙනවා. ඊට අමතරව මේ අවස්ථාවෙත් නිරීක්ෂණ ගුවන් යානයක් යොදවලා තියෙනවා. මේ ගං වතුර ඇතිවන තිව් ප්‍රදේශ නිරීක්ෂණය කරන්න ගුවනින් නාවික හමුදාව සහ යුද හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලඇණියට අවශ්‍ය පහසුකම් සපයන්නත් ගුවන් හමුදාව මේ වන විටත් බටපිරිස් 400කට වැඩි ප්‍රමාණයක් සූදානම් කර තිබෙනවා. මේ සියලුම ගුවන් යාන ගලවා ගැනීමේ උපකරණ සහිතව ඒ අවශ්‍ය විශේෂ පුහුණුව ලැබූ නිලධාරීන් එක තමයි ස්ථානගත කරලා තියෙන්නේ. අවශ්‍ය වුවොත් වෛද්‍යාධාර කණ්ඩායමුත් ගුවන් හමුදාව මගින් මේ වන විටත් සූදානම් කර ස්ථානගත කර තිබෙනවා.